අපේ රටේ ලාංකික ළමයින්ට තමයි ඉස්සරහට මේවට ගෙවන්න වෙන්නේ. හරිද? ජෙනරේෂන් දෙකක් තුනක් අවුරුදු 100ක් ඇයි මේකෙන් ආපහු ගොඩ එන්න. කවුද ගෙවන්නේ? අපේ ළමයි. ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි මේක. ආ අපේ ඉන්න ලීඩර්ලාගේ වරද. ඒක හරි අසාධාරණයි අපේ ඉන්න ළමයි. පාට බැස මොකක් හරි මේකට කරන්න ඕනේ නැතනම් ඒ කියන්නේ මොකක් හරි කරන එකක් නිකන් ඉන්න එකට වඩා හොඳයි. ඒ හේතුවෙන් තමයි අපි දවස් පහකට කලින් මෙතනට ආවේ. අපි 7 දෙනෙක් හිටියා. දෙවනි දවසේ 30 වුණා. ඊට පස්සේ 50 වුණා, 100 වුණා. අද මේ තරම් පිරිසක් මෙතනට අවිල් ඉන්නවා. අපි කිසිම සංවිධානයක් කිසිම දේශපාලන පක්ෂයක් නෙමෙයි. අපි ස්වාධීනයි. මං ඉන්න මෙතන ඉන්න ඉතාලම සල්ප පිරිසයි මං දන්නේ. ඒ දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා. අපි මෙතන හිටපු එක දැකලා මෙතනට ආවා. ඒගොල්ලන්ගේ පීඩනය නැත්නම් ඒගොල්ලන්ට ඒ දරා ගැනීම හැකියාවක් දෙන ඒ පීඩනය එළියට දාන්න තමයි ඒගොල්ලෝ මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා අපි විශ්වාස කරනවා. විකල්පයක් නෙමෙයි මේ අර්බුදයෙන් අපිව බිඳන්න. දැන් මෙතන ඔයාලා මේ කොහොල හන්දිය හතර පැත්තෙම තියෙන පෙට්‍රල් ෂෙඩ් වලට ගිහිල්ලා බලන මිනිස්සු කොච්චර පෝලිම් වල ඉන්නවද? ගෑස් නැහැ. වාහන දවස් දෙකක් විතර මම උතන කොහොල දැකලා දැක්කා. එකම වාහනේ නවත්තගෙන ඉන්නේ ඒගොල්ලන්ට ඩීසල් නැතුව. ඒ කියන්නේ අපි විකල්පයක් යොදා මේ අර්බුදයෙන් අපිට ඒ කියන්නේ නිසි පාලනයක් නැ පොඩි ළමයින්ට පන්ති ඉස්කෝලේ මේ පක්ෂ පන්ති නායකත්වය ලබා දෙනවා වගේ තමයි අමාත්‍යාංශ මණ්ඩලයේ කැබිනට් එක පෙදලෙදී. ඒ කියන්නේ මේක සෙල්ලම කරගෙන ඉන්නවා මිනිසුන්ගේ ජීවිත. අපිට දැනෙනවා ඉස්සර අපිට තියෙන කොළඹට ඇවිල්ලා මොකක්ද කරලා ඉගෙනගෙන ඒ යන වියදම ඩබල් ට්‍රිබල් වෙලා තියෙනවා අපිට. ඒ කියන්නේ අපිට දැන් තරුණයේ විදිහට අපිට දැනෙනවා මේ පීඩනය. අපි හැමදාම සෝෂල් මීඩියා වල දකිනවා මිනිස්සු දුක් විඳින සමහරකට ඒ කියන්නේ සූසයිඩ් කරන දේවල් අපි අහලවත් නැහැ සමාජ මාධ්‍ය මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ අප අහල නැති දැකපු නැති දේවල් අපි සමහර වෙලාවට අපිට කඳුළු වෙනවා මේ මිනිස්සු විඳින දුක දකිනකොට. අපි තාත්ත කෙනෙක් සියදිවි හානි කරගන්නවා තමන්ගේ දරුවට ක්‍රීම් දෙකකුයි තව ඒ කියන්නේ පොඩි ළමයින්ට අවශ්‍ය කිරිපිටි දේවල් හොරගම් කරලා ඒක දරා ගන්න බැරුව කට්ටිය අල්ලගෙන ඒව වට කරගත්ත පස්සේ පිහියෙන් බෙල්ල කපා ගන්නවා. ඒක අපි හිතුවේ ජීවිතේ අපි චිත්‍රපටි වල දකින්න දේවල් යථාර්ථයක් වෙලා තියෙනවා මේ මහ පොළවේ අද.